Chamber of Magicians. මේ වර්ණවත් සතියන්තේ වෙනස් වැඩක්. ඒක අලුත් වැඩක්. ඒක මැජික් එකක් අදරුන්. මැජිකල් වැඩක්. Chamber of Magicians. Chamber of Magicians කියන්නේ ජාත්‍යන්තර ජයගත් සහ ජාත්‍යන්තර ජය ගැනීමට ලෑස්ති ශ්‍රී ලාංකීය දක්ෂ මැජික් ශිල්පීන් ඉදිරිපත් කරන ප්‍රෝග්‍රෑම් එකක්. ජාත්‍යන්තරේ කිව්වම අසස් මට පොඩි දෙයක් මතක් වෙනවා. ලංකාවේ ප්‍රථම මැජික් ටෙලිවිෂන් අත්දැකීම. එහෙම නැත්නම් ටෙලිවිෂන් ස්ටුඩියෝ එකක කරන ප්‍රථම මැජික් වැඩසටහන. ඒක ඔයගලන්ට බලාගන්න පුළුවන් වෙන්නේ ITN ක්ලාසික් වීකෙන්ඩ් එක තුලින් පමණයි. ඒ විතරක් නෙවෙයි අරුණ්. මට හිතෙන විදිහට සවුත් ඒෂියාවල TV studio එකක කරන ප්‍රථම මැජික් ප්‍රෝග්‍රෑම් එක තමයි Chamber of Magicians. තව එක එක විදිහේ මැජික් ප්‍රෝග්‍රෑම්ස් තිබිලා තියෙනවා. ඒවා shows. මේක වෙනස්. ඒ කියන්නේ අසස් අපි පටන් ගන්නකොටම ජාත්‍යන්තරයේ දිනල ඉවරද? පටන් ගන්නකොට කිව්වට අරුන් තාම පටන් ගත්තේ නෑනේ. නරඹන ප්‍රේක්ෂක ඔබට කියන්නේ. එන්න අපිත් එක්ක එකතු වෙන්න. අපි වැඩේ පටන් ගමු. Chamber of Magicians. අද අපේ චේම්බර් එකට ඇතුළු වෙන මැජිෂියන් Amazing Nuan. Amazing Nuan කියන්නේ වසර 10කට වඩා මැජික් සහ මෙන්ටලිසම් ඉන්ඩස්ට්‍රි එකේ ප්‍රසිද්ධ මැජිෂියන් කෙනෙක්. එහෙනම් අපි Nuanට ආරාධනා කරමු චේම්බර් එකට එන්න කියලා. Welcome Nuan to the chamber. K
කියන්න බලන්න ඔයා කොහොමද මැජික් වලට අවතීර්ණ වුණේ කියලා. ඇත්තටම සස් මුලින්ම තාත්තා ට්‍රික් එකක් මට දෙන්නවා. කාඩ් ට්‍රික් එක. ඔක දැක්කට පස්සේ මට හිතුණා මම කවදා හරි මැජික් ඉගෙන ගන්න ඕනේ. ඔය මැජික් කලාවේ තියෙන දේවල් මම හොයා ගන්න ඕනේ. ඊට පස්සේ ඇත්තටම කිව්වොත් මෙහෙම දෙයක් මට කියන්න හිතෙනවා. මම මැජික් හොයාගත්තේ නෑ මැජික් මාව හොයාගත්තා. නුවන්. ඔව්. මේ ප්‍රශ්නේ තියෙන්නේ. මෙන්ටලිසම් කියන්නේ මොකද්ද? දැන් බලාගෙන ඉන්න ගෙදර බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ට පොඩ්ඩක් ඒක සරලව පහදලා දුන්න. මෙන්ටලිසම් කියන්නේ මම මෙහෙම කියන්නම්කෝ. මැජික් කියන්නේ අපි ප්‍රේක්ෂකයන්ව වින්දනයටපත් කරන කලාවක්. අපි හැමෝම කරන දේ. එතකොට මැජික් කියන්නේ මායාව නං මෙන්ටලිසම් කියන්නේ මායාවයි ඇත්තයි අතර දෝලණය වෙන දෙයක්. ඒක බලන් ඉන්න කෙනාට ගොඩක් වෙලාවට මේක මම මේ දැක්කේ ඇත්තක්ද? එතකොට නුවන් නාට කාගේ හරි මනසක් කියවන්න පුළුවන්. මනසක් කියවන්න බෑ මට. නමුත් එයා දැන් මට අරුණ ඔයාව කියවන්න බෑ. ඔයා දැන් හිතන්නේ මොකද්ද කියලා මම දන්නේ නෑ. නමුත් ඔයා හිතන්නේ කොහොමද කියලා මම දන්නවා. ඒ කියන්නේ එයා දිහා බැලුවම එයාගේ බොඩි ලැන්ග්වේජ් සහ එයා කටයුතු කරන ආකාරය අනුව නිගමනයකට එන්න පුළුවන්. අන්න හරි. හරියටම හරි. කියන්නේ මයින්ඩ් රීඩින් කියන එක 100ට 100ක් හරි නොයන්නත් පුළුවන්. ඔව්. වැරදෙන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා. අපි හිතමු අද වරදින ගන්නේ නැහැ කියලා. Amazing නුවන්ගේ තවත් මැජික් සමග එකතු වෙන්න අපි සමග රැඳී සිටින්න. Chamber of Magicians. Chamber of Magicians වර්ණවත් සංදාවට අපිත් එක්ක අද එකතු වෙනවා ප්‍රසිද්ධ රංග ශිල්පියෙක් සහ ප්‍රසිද්ධ රංග ශිල්පිනියක්. අරුන් කවුද මේ දෙන්න? ඔය අසස් අපි හැමෝම ආදරය කරන අතිදක්ෂ තවත් කිව්වොත් ලස්සන කපල් එකක්. ඒ වෙන කවුරුත් නෙමෙයි ගයන් වික්‍රමතිලක සහ චතුරිකා පීරිස්. ගයන් චතුරිකා වෙල්කම් ටු ද චේම්බර් ඔෆ් මැජිෂියන්ස්. ඉතින් ගයන් මේ දවස්වල මොකද්ද කරන අලුත් වැඩ? මම චිත්‍රපටයක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දෙන්න මම තමයි අධ්‍යක්ෂණය කරන්නේ. ඉතින් ඒකටත් මගේ ඇඟ චුට්ටක් තව කිලෝ 6ක් 7ක් විතර අඩු වෙන්න ඕනේ. ඒක ට්‍රයි කරනවා. එතකොට මම අධ්‍යක්ෂණය කරපු ටෙලි නාට්‍යයක වැඩ කටයුතු මේ දවස්වල කරගෙන යනවා. ඔයගේ තමයි ඉතින් ටිකක් විතර බිසි. ඉතින් චත්‍රේක වාගේ පැත්තෙන් දැන් මේ චිත්‍රපටය සම්බන්ධ වෙනට අමතරව වෙන මොනවා හරි කරනවද මොනවා හරි අපිට දැනගන්න දවසල දැන් ඉක්කරගෙන ගිය ටෙලි නාට්‍ය දෙවනි අදිර රූපගත කිරීම කරන්න ගෑන් සූදානම් වෙනවා. ඉතින් ඒකේ වැඩ කරන්න ඕනේ සහ චිත්‍රපටයේ ලොකු ටාගට් එකක් තියෙනවා. ඒ වෙනුවෙන් මහන්සි වෙන්න වෙනවා. සහ පෙර සූදානම්ක් තියෙනවා. ලොකු පෙර සූදානම්ක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක මම වෙළඳසන්නම් නියාමකවරියක් විදිහට කටයුතු කරන ආයතන කීපයක් එක්ක ඒවයි වැඩ කටයුතු තියෙනවා. ඉතින් ওই ටික පිරුණාම මම ඉතින් වෙන දෙයක් කරන්න වෙලාවක් නැහැ. මීට කලින් චතුරිකා මැජික් ලයිව් දැකලා තියෙනවද? හම්බෙලා තියෙනවද මැජිෂියන් කෙනෙක්? නැහැ මම මීට කලින් කවදාවත් ලයිව් මැජික් දැකලා නැහැ. ඉතින් ඒක තමයි අද විශේෂයෙන්ම ආරාධනා කරා මාවෙ. මොකද මේ අද තමයි ෆස්ට් ටයිම් මම ලයිව් මැජික් දකින්නේ. කියනකොට මතක්ුනේ මමත් අපිට ලයිව් දැකලා නැහැ. නමුත් මම පොඩි කාලේ ටීවී එකේ දාගෙනකොට අර තමරක් ගාලා මම බෙච්චිටේ මූණ වගේ අඬලා තියෙනවා බයිට. මැජික් දැකලා. ඔව්. කඩු ගුලින් මේවා කරනවා දෙන්නේ එක්කෙනා දෙපැත්තට වෙන් කරනවා. ඕගේ අවස්ථාව දැක්කම මම බෙච්චිට එකේ මේ මොළු වගේ මේ වගේ එතෙන්ට බය වෙලා තියෙනවා හොඳට. අපිට අද ඉන්නවා ප්‍රවීණ මැජික් ශිල්පියෙක් අපේ අද එපිසෝඩ් එකට සහභාගී වෙන. මම මැජිෂියන් කෙනෙක් පමණ නෙවෙයි මම මෙන්ටලිස්ට් කෙනෙක්. අරුන් කියන්න කවුද එන්නේ කියලා. එහෙනම් චේම්බර් එක අපි බාර දෙනවා අපේ Amazing Nuwanta. Hello Chaturika. Hello. Oh Nuwan. Gan. Oh Nuwan. Hello Nuwan. හොඳයි. අද ඇවිල්ලා තියෙන්නේ මැජික් එකක් බලන්න කියලා ඉස්සලා කතා වුණානේ. ඊට පස්සේ මට වුණා ගයන් කියන මගේ හිත කියවයිද කියලා. දෝ. බය වුණාද කවුරුර හිත කියවුවොත්? බය නැද්ද? එහෙනම් අපි අද හිත කියවමු ගයන්ගේ. හරි. හරි. ඉතින් ඉස්සලා තව පොඩි වැඩක් කරමු. චතුරික බලන්න ඔතන මං ලියල් තියෙන එක කෑම ජාතියල නම්. හරි ටිකක් චෙක් කරලා බලන්න කියවලා බලන්න ඔක්කොම වෙනස්ද කියලා. ගයන්
ඒ අතරේ හිත කියවන්න යන්නේ. හරි. හරි මංගව තියෙනවා කාඩ් පැක් එක. හරි. මෙතන ඔයා ඒ අතරේ බලන්න මේ ඔක්කොම කාඩ් ටික එකිනෙකට වෙනස්ද කියලා. හරි. ඒ කියන්නේ එකම කාඩ් එක රිපීට් වෙලා තියනවාද? ඒ වගේ චෙක් කරලා බලන්න. නිකන් බලන්න. හරි. චතුරිකා පොඩි වැඩක් කරන්න පුළුවන්ද? මේ ටික මෙහෙම නවලා. හරි. මංගව මෙතන බොක්ස් එකක් තියෙනවා. මේ බොක්ස් එකට දාන්න. හරි. නැව්වා බොක්ස් එකට දැම්ම. හරි. ගයන් ඔක්කොම වෙනස්. හරි. දැන් ගොඩක් වෙලාවට අපි කාඩ් පැක් එකක් ගත්තාම අපි මුලින්ම කරන වැඩක් තියෙනවා. මොකක්ද? රයිට්. අපි ෂෆල් කරනවා. අනේනා. දෙන්න හොඳ ෂෆල් එක. නියමයි. ඔතින් ලස්සනටම කරනවා. හරි. රයිට්. නියමයි. හරි. ඇද්ද? රයිට්. රයිට්. ඊට පස්සේ චතුරිකා ආයෙ ටික දාන්න. හොඳයි. ගෑන් ෂෆල් කරා කාඩ් ටික. ඔව්. අපි දැන් කාඩ් එක තෝරගන්න යන්න. හරි. හරි. ඔයා කැමති කාඩ් එක. ඇඟිල්ල මෙන්න මේ වගේ කරන්න. ඔයා කැම මං කාඩ් ටික දාගෙන යනවා. ඔයා කැමති තැනකින් ඔයා ඇඟිල්ල තියන්න. මයි කාඩ් එක තමයි අද්දෙන්. කැමති කාඩ් එක. චතුරිකා ඔයා ටික දැම්මනේ. හරි. ගන්නකො පෙට්ටිය අතට. හොඳට හොල්ලන්න. ෂෆල් කරන්න. රයිට්. මේ කාඩ් එක. හරි. ගයන් මම ඔයාලට chance එකක් දෙනවා. මේකද නැත්තම් වෙනස් කරගන්න පුළුවන් ඔයාලට කාඩ් එක. වෙනස් කරනවා නම් දැන් තමයි අවස්ථාව. මේක. හරි. ගන්න කාඩ් එක. මම මේ කාඩ් ටික මේක ඇතුලෙන් තියන. දැන් මම එහා පැත්ත බලන්න. ඒතර බලන්න කාඩ් එක මොකද්ද කියලා. හරි. හරි. රයිට්. අපි ඔය කාඩ් එක මේ කාඩ් පැක් එකේ මැද්දෙන් දාමු. හරි. මතකයි නේද? ඔව්. තවර බලන්න ඕනේ. නෑ හරි. ෂුවර් නේ? ෂුවර්. අමතකුණොත් නෑ මම බය හිටියේ ඔකයි කියලා ඒක ආවා. එනවා ආසම කාඩ් එකක් ගන්නේ නේද? ඔව්. හරි. හොඳට 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 ෂවල් කරන්න. හොඳට ෂවල් කරන්න. හරි. 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 ගයන් මං කියවල මා සම කැම වෙන්න ඕන. ඒක වාගේ අද්දි තියෙන්නේ. සමහරට ඒක මේක ඇතුලේ තියෙනවා වෙන්න පුළුවන්. රයිට්. මම මේක අරින්න. හොඳටම ෂේක් කරානේ. ඔව්. තව උනද හොල්ලන්න. නෑ. ඇදි. හොඳටම මේ උනානේ. රයිට්. මේකේ චතුරිකා ඔයා තොර තොර ඉන්න එපා. අත දාලා එන පළවෙනි චිට් එක ගන්න. ඔන පොඩක් තෝරලා බලන්න ඔක්කොම මේ මේ චිට් එක හරි හරි. හරි එකක් ගන්න එකක් ගන්න එකක් ගන්න. හරි. හරි. තාම බලන්න එපා. රයිට්. අපි කාඩ් එකට යමු. ඒත්‍රි චතුරිකාවක් බලන්න. හරි. හරි චතුරිකා බැලුව නේද? ඔව්. රයිට්. ඔක වහලා තියාගන්න. අපි බලමු ගයන් හිත කියවන්න. රතු කාඩ් එකක් ගයන් රතු කාඩ් එකක් නෑ කවුරුත් නෑ. අපි තුන්දෙනා ඉතින් කන්නඩියක් නෑ. හරි එතරම් ගයන් කන්නඩියක් නෑ නේ. එතරම් නෑ. හරි. රතු කාඩ් එකක් රයිට්. හරි. මගේ දිහා බලන්න. මගේ දිහා බලන්න. හරි. හාරත ජේ. හාරත වූරුව. හරිද කාඩ් එක? හරි. රයිට්. ඊළඟ චතුරිකා. මම 1 2 3 කිව්වහම ඔයා නම කියන්න. ඒතරම මේක ඇතුලේ තියෙනේ කියන්න. මයි ගායනේ බලමු. රයිට්. ඔන්න
එකයි දෙකයි තුනයි ජුජුප්ස් කිරිබත් ෂුවර් කොපෙන්න මාර්ගරේ නෑනේ නෑ ඉතින් මට ඔක විතරනේ දුන්නේ මේක විතරයි දුන්නේ කිරිබත් කියවන්න බැරි මොකද කරන්නේ අපි මං ජුජුප්ස් කනවාද ජුජුප්ස් එක කමු ඉතින් මොනා කරන්නද ගය මොකද උනේ මං දන්නේ නෑ වැරදුනායිද මම අනාවැ කියව පල කරන්න ගියේ නමුත් කරන්න බැරි වුණා හැබැයි ඕගොල්ලෝ දැක්කේ නැද්ද මෙතන තියනවා ක්වෙස්චන් මාක් එකක් දාලා කොලයක් මේක අපි හැමෝටම ඇහෙන්න හරි gedara ඉඳන් බලන කට්ටියට ඇහෙන්න කියව මොකද්ද මේක තියෙන්නේ කියලා දයවරු නුවන් නුවන් ඔයා ගයාන්ගේ හිත කියෙව්වා හරියටම පුදුමයි කොහොම හරි මම අද කන්න තෝරගන්නේ කොහොම හරි මම අද කන්න තෝරගන්නේ මයින්ඩ් එක මං හිතන්නේ හැම වෙලේම එක එක සරල රේඛාවකම ගමන් කළ යුතු නැහැ. ඒකට තමයි මිනිස්සු අර ත්‍රාසජනක අත්දැකීම් විඳින්නේ. ඒ කියන්නේ පැරෂූට් වලින් පොළොවට පයින් ඒ වගේ මිනිස්සුගේ වෙනස් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මිනිස්සයාගේ මං හිතන්නේ මානසික ලෙඩෙක් වෙනවා. ඉතින් මේක මිනිස්සුන්ගේ මයින්ඩ් එකට හොඳ මේ ට්‍රීට්මන්ට් එකක් කියලා මං හිතනවා. සතුටික ඔයාලට කොහොමද දැනන්නේ? කෙනෙක්ගේ සිතක් හිතක් සතුට කරන්න පුළුවන් නම්, එන්ටර්ටේන් කරන්න පුළුවන් නම්, විශ්මයටපත් කරන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක එක්තරා විදිහක ලොකු කාර්යයක් ලොකු පිනක් වගේ දෙයක් කියලා මට හිතෙනවා. අනිවාර්යයෙන්ම. එහෙමනම් thank you very much ගයන් සතුටික. ඔය දෙන්නගේ කාලේ අපේත් එක්ක ගත කරාට ඒකට හරියන්න මම හිතනවා ඔයගොල්ලන්ගේ හිත පිරුණා කියලා. නැවතත් අපි ITN නාලිකාව ඔස්සේ සහ Chamber of Magicians ටීම් එක හරහා ඔබ දෙබලටම බොහෝ වශයෙන් ස්තුතිවන්ත වෙනවා. Chamber of Magicians. Chamber of Magicians හරහා අපි බලාපොරොත්තු වෙනා මැජික් ඉන්ඩස්ට්‍රි එකේ නම ගිය මැජික් පොත් ගැන කතා කරන්න. මේ පොත මැජිෂියන්ලා අතර ගොඩක් ප්‍රසිද්ධයි. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුවක් තියෙන්නේ අරුන් මොකද මේ පොත පළවෙනි පාරට මමත් දන්නාන්දමින් මැජික් මේක කියලා දීලා නැහැ. මේ පොතේ තනිකරම කියලා දීලා තියෙන්නේ කොහොමද තමාගේ මැජික් ඇක්ට් එක වැඩි දියුණු කරන්න කියලා. ඒ කියන්නේ මේ පොතේ ලියලා තියෙනවා Directors Note for Magicians and Mentalists. ඒ කියන්නේ තමාගේ මැජික් ඇක්ට් එක තමා කොහොමද ඩිරෙක්ට් කරගන්නේ? කොහොමද ඒ ඇක්ට් එක තියෙන මට්ටමේ ඊගා මට්ටමට ගෙනියන්නේ? ඒ වගේ වටිනා කරුණු තියෙන පොතක් තමයි මේ පොත. ඒ නිසා හුඟක් ලෝක ප්‍රසිද්ධ මැජික් ශිල්පීන් කිහිප දෙනෙක්ම ඒ කට්ටිය ට්‍රැවල් කරන ඕනෑම අවස්ථාවක ගෙනියනවා නම් එක පොතක් නම් කරන්නේ මැක්සිමම් එන්ටර්ටේන්මන්ට්. ඒ කියන්නේ මේක මැජිෂියන්ලාට විතරක් සීමා වෙච්ච පොතක්ද? නැහැ අරු. නැතර මේ පොත මේක ගහලා තියෙන්නේ මැජිෂියන්ස් ඇන් මෙන්ටලිස්ට් ගයිඩ් කියලා. නමුත් මට හිතෙන විදිහට මේ පොත ඕනෑම පර්ෆෝමර් කෙනෙකුට, ඒ කියන්නේ ස්ටේජ් ක්‍රාෆ්ට්, ෂෝමන්ෂිප් බිල් කරන්න ඕනේ කියලා හිතන ඕනෑම මැජිෂියන් කෙනෙක් හෝ පර්ෆෝමර් කෙනෙක්, කොමීඩියන් කෙනෙක් වෙන්න පුළුවන්. සමහරවිට සිංගර් කෙනෙක් වුණත් වෙන්න පුළුවන්. මේ පොත කියවලා හිතාගන්න පුළුවන් කොහොමද මගේ ඇක්ට් එක මීට වඩා ඔබට ගෙනියන්නේ කියලා. ඒ කියන්නේ මේකේ කතා කරනවා 6 pillars of entertainment success කියලා. පර්ෆෝමන්ස් එක හරියාකාරව කරගන්න සැහෙන ඍකුලක් වෙනවා මේ පොත. අනිවාර්යයෙන්ම අරුත්. ඒ කියන්නේ මේ පොතේ අරන් තියෙන උදාහරණ ඩේවිඩ් කොපර්ෆීල්ඩ්, එතකොට ඩේවිඩ් බ්ලේන්, Amazing Kreskin ඒ වගේ ලෝක ප්‍රසිද්ධ මැජික් ශිල්පීන් ඒ කට්ටියගේ මැජික් ඇක්ට්ස් උදාහරණ වශයෙන් අරන් ඒවයි හොඳ නරක ඒ හැම කරුණක්ම අරගෙන මේකෙන් හොඳට ඩිස්කස් කරලා තියෙනවා, ක්‍රිටිසයිස් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම ඒක නිසා අපිටත් මැජික් ශිල්පියෙක් වශයෙන් හිතන්න පුළුවන් මගේ ඇක්ට් එකේ මෙන්න මේ අඩුපාඩු මගෙත් තියෙනවා. ඒ කියන්නේ මම උදාහරණයක් විදිහට ගත්තොත් ස්ක්‍රිප්ටින් කියන එක. උදාහරණයක් වශයෙන් අපි දැන් මේ කරන්නේ මැජික් ඇක්ට් එකක් නะ. අපි මෙතෙන්ට පැමිණෙන්නේ වාඩි වෙන්නේ කොයි පුටුවේද? කුමන ආලෝකකරණයක්ද අවශ්‍ය? කුමන විදිහේ සවුන්ඩ් සිස්ටම් එකක්ද අවශ්‍ය? එතකොට මේ කොයි අවස්ථාවේද මම මේ පොත අල්ලන්නේ? ඒ වගේ හැම කරුණක්ම තමාගේ ස්ක්‍රිප්ට් එකේ සඳහන් වෙනවා. කත්රු කෙන් වෙබර් කියලා එක්කෙනෙක්. කෙන් වෙබර් ලංකාවටත් පොඩි සම්බන්ධයක් තියෙනවා. ඉතින් සමාජයේ ඉස්සරහට මට කෙන් වෙබර් ගැන පොඩ්ඩක් ඕගලන්ට කතා කරන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ අපිට එයාව සම්බන්ධ කරගන්න පුළුවන්ද?
අනිවාර්යෙන් පුළුවන් අරුන් මම බලාපොරොත්තු වෙන අපේ ඊගාව එපිසෝඩ් එකට කෙන් වෙබ් ලයිව් වීඩියෝ කොන්ෆරන්ස් එකට සම්බන්ධ කරගෙන මේ පොත ලියන්න හේතුුනේ කුමක්ද ඒ සමගම ආදුනික සහ ප්‍රවීණ මැජික් ශිල්පි හෝ එන්ටර්ටේනර්ස්ලාට ටිප්ස් ටිකක් කතා කරගන්න සහ ලංකාව සමග එයාගේ මොනවද සම්බන්ධේ මොන වගේ සම්බන්ධතාවයද තියෙන්නේ කියන එකත් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ලංකාව පිළිබඳවත් එයා මේකේ සඳහන් කරලා තියෙනවද? එක තැනක පොඩ්ඩක් සඳහන් කරනවා. සිංගප්පූරුවේ සිට ලංකාව වෙනි රටක් දක්වා කියලා සඳහනක් තියෙනවා. නමුත් ඊට වඩා වැදගත් ලංකාවේ කනෙක්ෂන් එක සම්බන්ධයක් එයාට තියෙනවා. ඔබත් මැජික් ශිල්පියෙක් නම් තරුණ වෙන්න පුළුවන් වයස වෙන්න පුළුවන් නමුත් ඔබ තාම මැජික් වලින් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා නම් අපිට වීඩියෝස් ඉන්බොක්ස් කරන්න මොකද ඔබත් ජාත්‍යන්තරයට යන්න ලෑස්ති කියලා හිතනවා නම් Chamber of Magicians අනිවාර්යයෙන්ම හොඳ මැජික් platform එකක් වෙයි. එන අයසස් යන්න වෙලාවත් හරි. යන්න වෙලාව හරි. ITN Classic Weekend ඔස්සේ නැවතත් Chamber of Magicians එක්ක ලබන සතියේ හමු වෙමු. We'll be right back.